ආයුබෝවන් All in One YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝවෙන් අපි කතා කරන්න යන්නේ මේ දවස්වල ගොඩක් දෙනා කතා බහ කරන powerful cloud method එක ගැන. වීඩියෝ එකට යන්න කලින් තවමත් ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහිල්ලා channel එක subscribe කරන්න කියලාත් ගොඩක් ආදරෙන් මතක් කරනවා. හරි. මොකද මේ powerful cloud method එක කියන්නේ? Powerful cloud method එක කියලා කියන්නේ විශ්වාසයෙන් නිවැරදිව කළොත් අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙන ප්‍රබල manifesting method එක. මේ method එක අනුගමනය කරලා ප්‍රතිඵල ලබාගත්තු බොහෝ දෙනා සමාජයේ දකින්නත් ඉන්නවා. මම මේක සරලව පැහැදිලිව කියා දෙන්නම්. manifesting වලදී අපි කරන්නේ අපි බලාපොරොත්තු වෙන අරමුණ වෙත ධනාත්මක සිතුවිලි ශක්ති තරංග සම්ප්‍රේෂණය කිරීම. අපිට අවශ්‍ය දේ මේ විශ්වයෙන් ඉල්ලන එක තමයි අපි කරන්නේ. මේකත් ඒ විදිහටම අපේ යටිසිත සහ විශ්වය සම්බන්ධ කරවන ක්‍රමයක්. ඔබට අවශ්‍ය කරන කාරණාව භෞතික දෙයක් වෙන්න පුළුවන්, පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපේ සිතුවිලි ප්‍රබල වුණොත් තමයි අපි හිතන දේ ඉක්මනින්ම අපි වෙතට ආකර්ෂණය වෙන්නේ. අපේ සිතුවිලි ප්‍රබල වෙන තරමටම අපිට අවශ්‍ය කරන දේවල් අපිට ආකර්ෂණය වෙන වේගය වැඩි වෙනවා. ඉතින් අපි යමක් හිතලා වලාකුලක් ඇඳලා අපේ අරමුණ ඒකේ ලියලා රූපයක් ඇඳලා කරද්දි වෙන්නේ ඔය මම කලින් කියපු දෙයම තමයි. ආකර්ෂණ නීතිය ගැන කතා කරද්දි අපි අහස ගැන කතා කරනවා. ඒ වගේම වලාකුළු කියන්නේ විශ්ව ශක්තිය ගැඹුණු දෙයක්. විශේෂයෙන්ම ඔබට කාලෙකින් මුණ නොගැසුණු කෙනෙක් හමු වෙන්න, කාලෙකින් කතා නොකල කෙනෙක් එක්ක කතා කරන්න, තරහ වුණ කෙනෙක් එක්ක යාළු වෙන්න මේ ක්‍රමයේ යොදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම් කිසි භෞතික දෙයක් ඔබට අවශ්‍ය නම් ඔබ හිතන්න ඕනි ඒ දේ ඔබට ලබා ගන්න පුළුවන් පුද්ගලයින් ගැන. උදාහරණයක් විදිහට ඔබට නිවසක් අවශ්‍යයි නම් ඔබ ඒ කාරණේ හිතලා ඒ වෙනුවෙන් ඔබට සහයෝගය දෙන පුද්ගලයන් ගැන හිතන්න. හැබැයි මේ දේ කරද්දී අනිවාර්යෙන්ම ඔබේ සිතුවිලි පිරිසිදු වෙන්න ඕනි. කිසි කෙනෙක්ට හානියක් නොවන සිතකින් මේ විදිහට කරන ප්‍රාර්ථනා ඉතාමත් ඉක්මනින් ඉටු කරගන්න පුළුවන්. දැන් මම මේ දීර්ඝව කියපු කාරණාව සරලව කිව්වොත් මේක ආදරය කරන කරපු අයට විශේෂ කෙනෙක් හමු වෙන්න, ඔබේ කාර්යාලයේ වැඩක් කරගන්න, රැකියාවකට යොදා ගන්න පුළුවන් හරිම ඇක්ටිව් මෙතඩ් එකක් වගේම හරිම ලේසි සරල ක්‍රමයක්. හරි. දැන් අපි බලමු කොහොමද මේ මෙතඩ් එක කරන්නේ කියලා. මෙන්න මේ පියවරයන් ටික තමයි ඔබ අනුගමනය කළ යුතු වෙන්නේ. මුලින්ම රූල් නැති හිස් සුදු කොළයක් ගන්න. A4 එකක් වෙන්න පුළුවන් මේකට ඔබ යොදා ගන්න. ඒ වගේම රතු හෝ නිල් පෑනක් එමත් නැත්නම් ප්ලැටිනම් එකක් ගන්න. ඊට පස්සේ අරගත්තු සුදු හිස් කොලේ ඔබට පුළුවන් විදිහට ඔබේ රූපය අඳින්න. ඒක කෝටු බබෙක් වෙන්න පුළුවන්, ඔබට හොඳට අඳින්න පුළුවන් නම් ඔබ කැමති විදිහක චිත්‍රයක් ඔබේ රූපය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ රූපයේ ඉදිරියෙන් ඔබට අවශ්‍ය පුද්ගලයාගේ එමත් නැත්නම් පුද්ගලයින්ගේ නම් ලියන්න. අරමුණ එකක් නම් පුද්ගලයන් ගාන ගැටලුවක් නැහැ. මේකේ ඔබට නම් එකක්, දෙකක්, තුනක් උනත් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒ ලියපු නම එහෙමත් නැත්නම් නම් යටින් ඉරි තුනක් අඳින්න. දැන් මුලින්ම ඔබ අර ඇඳපු රූපය, ඒ කියන්නේ ඔබේ රූපයේ ඉඳන් කුඩා බෝල 6ක් ඉහළට අඳින්න. ඇඳලා ඒ බෝල 6 කෙළවර වෙන තැන ටිකක් ලොකු වලාකුලක් අඳින්න. ඒ වලාකුල මැද ඔබේ අරමුණ ඉටු වුණා කියලා ලියන්න. උදාහරණයක් විදිහට මට ඔහුගෙන් පණිවිඩයක් ලැබුණා, විශ්වයට ස්තුති. එහෙමත් නැත්නම් මට ඔහුව මුණ ගැසුණා, විශ්වයට ස්තුති. එහෙමත් නැත්නම් මට අලුත් දුරකථනයක් ලැබුණා, විශ්වයට ස්තුති. මේ විදිහට ලියන්න. එහෙම ලියලා ඊට යටින් ඔබේ නම ලියලා ඒ නම යටින් ඉරි තුනක් අඳින්න. ඒ ඇඳලා ඉවර වෙලා ඔබ ඇඳපු මේ කොලේ ඔබේ පැත්තට තුන් වරක් නවන්න. නවලා ඒ නවපු කඩදාසිය ඔබේ පපුවට තබාගෙන
ඇස් පියාගෙන හොඳ හුස්ම වාර 3ක් ගන්න. දැන් විනාඩි 5ක් එහෙමත් නැත්නම් 10ක් ඔබ ඒ ලියපු කාරණාව ඉෂ්ට වුණා කියලා හිතලා විෂුවලයිස් කරන්න. ඒ කියන්නේ චිත්‍ර රූප මවන්න. ඒ සතුට විඳින්න. විෂුවලයිස් කරලා අවසන් වුණාම ඔබ කියන්න ඔබගේ කාරණාව ඉෂ්ට කරලා දුන් විශ්වයට අනේක වාරයක් මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙමි කියලා. මේ පියවර ටික අනුගමනය කරලා අවසානයේදී ඔබ ලියපු කඩදාසිය ඔබේ කබඩ් එකේ එහෙමත් නැත්නම් ඔබේ පෞද්ගලික ආරක්ෂිත තැනක තියලා ඒ ගැන අමතක කරලා ඔබේ එදිනදා කටයුතු වල සාමාන්‍ය පරිදි නිරත වෙන්න. දැන් මේ ක්‍රමය ඔබ රැකියාවකට අනුගමනය කරනවා නම් මේකේ අර වලාකුළ ඇතුලේ ඔබට සුදුසුකම් තියෙන රැකියාවේ නම ලියන්න. ඒ කියන්නේ ඔබ අයදුම් කරපු රැකියාවක වෙන්නත් ඕනි මේක. මොකද මේක ලියලා විතරක් මදි. ඔබ මහන්සි වෙන්න ඕනි. සුදුසුකම් නැත්තම් ඒකට අදාළ සුදුසුකම් හදාගෙන ඔබට කැමති රැකියාවකට ඔබ අයදුම් කරලා මේ ක්‍රමය අනුගමනය කරන්න. ඔබගේ ඉල්ලීම සාධාරණ සහ විශ්වය විසින් අනුමත කරන දෙයක් නම් ඉතාමත් ඉක්මනින් ඔබේ අවශ්‍යතාවයේ ඉෂ්ට වේවි. මේක අඳිනකොට කවුරුත් නැති පරිසරයෙන් බාධාවක් නැති නිදහස් තැනක ඉඳගෙන මේ දේ කරන්නත් මතක තියාගන්න. සමහර විට ඔබ මේ ක්‍රමය කලින් අනුගමනය කරලා අසාර්ථක වුණා නම් මම මේ කියපු නිවැරදි පියවරයන් අනුගමනය කරලා ආයෙත් උත්සාහ කරලා බලන්න. ඒ තුලින් ඔබට ලැබෙන ප්‍රතිඵල කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මීට කලින් මේ ක්‍රමය අනුගමනය කරලා ඔබ ලබාගත්තු ප්‍රතිඵල තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. වීඩියෝව හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, යාළුවන්ටත් මේ ගැන දැනගන්න ෂෙයා කරන්න. ඔබට සහ ආදරණීය විශ්වයට ස්තුතියි. මේ වගේ වීඩියෝ තවත් නරඹන්න අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.